තමයි හැම අද කොටස පටන්ගමු. අපි ප්‍රතිශත කියන මාතෘකාව සාකච්ඡා කරමින් හිටියේ ප්‍රතිශත. හරි, මතකයිනේ අපි ගිය සතියේ ප්‍රතිශත කියන පාඩම පටන් ගත්තා. ප්‍රතිශතයක් කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගත්තා. ඊට අමතරව අපි ඉගෙන ගත්තා ප්‍රතිශත යටතේ අපිට ඉගෙන ගන්න තියෙන මාතෘකා ටික මොනවද කියලා මම ඔයාලට ගිය සතියේ කිව්වා. ප්‍රතිශත කියන මාතෘකාව යටතේ ප්‍රධාන මාතෘකා තුනක් අපි ප්‍රතිශත කියන කොටසෙදි අපි ඉගෙන ගන්නවා. හරිද? එතකොට ප්‍රතිශත කියලා කිව්වේ ආලකි 11 ශ්‍රේණියේ 14 වන පාඩම. හරිද? 14 වන පාඩම. ඒතර අපි ප්‍රතිශත පාඩමේ දෙවෙනි සතිය තමයි අද ඉන්නේ. ඒතර ප්‍රතිශත පාඩමේ අපි ඉගෙන ගත්තා වැල් පොලිය කියන කොටස. වැල් පොලිය කියන කොටස ඉගෙන ගත්තා. මේකත් එක්ක අපිට විභාග ප්‍රශ්නෙට උත්තර දෙන්න මම ඔයාලට කිව්වා වැල් පොලිය විතරක් අපි දැනගෙන මදි කියලා. ඒ නිසා මම ඔයාලට සුළු පොලිය කියන කොටසත් ඉගැන්නුවා. සුළු පොලිය කියන කොටසත් ඉගැන්නුවා. ඊට පස්සේ අපි තුන්වෙනි කොටස අපිට ප්‍රතිශත කියන ප්‍රධාන මාතෘකාව යටතේ අපිට ඉගෙන ගන්න තියෙන තුන්වෙනි කොටස හීනවන ශේෂය. හීනවන ශේෂ ක්‍රමය. හරිද? හීනවන ශේෂ ක්‍රමය. අපි ගිය සතියේ පන්තියේදී වැල් පොලිය ගැටළු හැදුවා, සුළු පොලිය ගැටළු හැදුවා, හීනවන ශේෂකමේ ගැටළු අපිට අද දවසේදී හදන්න තියෙනවා. හරිද? හීනවන ශේෂ ක්‍රමය කියන කොටස අද පන්තියේදී අපි සාකච්ඡා කරන්න ඕනේ. හරිනේ? රයිට්. එහෙනම් අපි හීනවන ශේෂ ක්‍රමය කියන කොටස සාකච්ඡා කරමු. ලියන්න හීනවන ශේෂ ක්‍රමය. මාතෘකාව ලියන්න හීනවන ශේෂ ක්‍රමය. හීනවන ශේෂකම්. හීනවන ශේෂකම්. හීනවන ශේෂකම්. හීනවන ශේෂකම්. රයිට්. මාතෘකාව සරල පැහැදිලි කිරීමක් මම ඉස්සර කරලා ඉන්නම්. ගෙසුදී පැහැදිලි කරාද පොඩ්ඩක්. ඔය පැහැදිලි කරලා තියෙනවා. හරි, බලන්න හීනවන ශේෂකමේ කියන කොටස මම ඔයාලට ඊයේ පැහැදිලි කරා. මම අදත් ආයෙ පැහැදිලි කරලා දෙන්නම්. පොඩි කොටසක් අපි පැහැදිලි කරගත්තා වැල් පොලි සසුළු පොලි කියන කොටස ඉවර කරලා ඊට පස්සේ චුට්ටක් පටන් ගත්තා. හරි. ඒතර බලන්න අපි හිතමු රූපවාහිනියක් තියෙනවා. හරිද? මේ රූපවාහිනියේ මිල රුපියල් 150,000යි. හරිද? රුපියල් 150,000ක් වටින රූපවාහිනියක් තියෙනවා. නේද? රූපවාහිනිය අපි ඉස්සරලම රුපියල් 30,000ක මූලික ගෙවීමක් කරලා අපිට මේ රූපවාහිනිය යන්ත්‍රය මිලදී ගන්න පුළුවන්. හරිද? 150,000ක් වටින රූපවාහිනිය රුපියල් 30,000ක මූලික ගෙවීමක් කරලා අපිට මිලදී ගන්න පුළුවන්. හරිද? එතකොට ඉතිරි වෙන මුදල තියෙන්නේ ණය මුදල. හරිද? ණය මුදල අපිට පුළුවන් වාරික වශයෙන් ගෙවාගෙන යන්න. හරිද? වාරික වශයෙන් ගෙවාගෙන යන්න පුළුවන්. ඒතර වාරික වශයෙන් ගෙවාගෙන යනකොට වාරිකයට පොලියකුත් එකතු කරලා තමයි, කියන ණය මුදලට පොලියකුත් එකතු වෙලා තමයි, ණය මුදලට පොලියකුත් එකතු වෙලා තමයි වාරිකය. හරිද? ණය මුදලට පොලියකුත් එකතු වෙලා තමයි වාරිකය. ඔන්න ඕක අපි ගිය සතියේ සාරාංශගතව ඉගෙන ගත්ත කලින් මාතෘකා දෙකම ඉවර කරලා. හරිද? ඒතර ඒකායේ මතක් වෙන්න තමයි මම ඔයාලට අද කොටසදී මම චුට්ටක් පැහැදිලි කරේ. ඒතර ඔන්න බලන්න රූපවාහිනියක් තියෙනවා 150,000යි. රුපියල් 30,000ක් අපි මූලික ගෙවීමක් කරනවා. 30,000ක මූලික ගෙවීමක් කරලා ඉතිරි වෙන ණය මුදල සමාන මාසික වාරික වශයෙන් ගෙවාගෙන යනවා. හරිද? මේ අත්දැකීම ඔයාලට තියෙනවා නෝන තරම්. ඔයාලා ගෙවීමේ ක්‍රමයට බාන්න මිලදී ගන්නකොට හරි වටිනාකම යම් කිසි මුදලක් ඉස්සලා කියලා කියන්නේ වටිනාකම කොටසක් ගෙවලා ඉතිරි වෙන ණය මුදල සමාන මාසික වාරික වශයෙන් අපි ගෙවාගෙන යනවා පුලිකුත් එක්ක. හරිද? මම මේ හීනවර ශේෂ ක්‍රමය කියන කොටස ගිය සතියේදී ඔයාලට හොඳටම පැහැදිලි කරලා දුන්නා. ඒතර මම ආයෙ අද පැහැදිලි කිරීමකට එන්නේ නැහැ. මම කෙලින්ම ගැටලොක් සලු කරන්න එනවා. හරි. අපි ප්‍රශ්නයක් අරගෙන ඒක සාකච්ඡා කරලා බලමු කොහොමද හීනවන ශේෂ ක්‍රමයේ ගාණකට අපි හරියට උත්තරේ දෙන්නේ කියන එක. හරි. හොඳයි. මෙන්න බලන්න ප්‍රශ්නයක් තියෙනවා.
ප්‍රශ්නක් එක, උදාහරණක් එක. ප්‍රශ්න හොඳට කියවගත්ත. පුද්ගලයෙක් රුපියල් 150,000ක් වටිනා යතුරු පැදියක් පළමුව රුපියල් 30,000ක් ගෙවා ඉතිරිය වාර්ෂික 12කින් 24ක වාර්ෂික පොලියක් යටතේ ගෙවීමට ලබාගත් අයකු ගෙවියුතු මාසික වාර්ගික අගේ සොයන්න. හරිද? ප්‍රශ්න උදාර කියවගත්තද? හරි. ඔන්න බලන්න ප්‍රශ්න වැදගත් තොරතුරු ටික. කියනවා පුද්ගලයේ 150,000ක් වටිනා යතුරු පැදියක්, ලක්ෂ එකහමාරක් වටින යතුරු පැදියක් ගන්නවලු රුපියල් 30,000ක මූලික ගෙවීමක් කරන. කියන්නේ ඉස්සල රුපියල් 30,000ක් ගෙවන ගන්න. රුපියල් 30,000ක මූලික ගෙවීමක් කරලා මේක අරගෙන ඉතිරිය වාර්ෂික 12කින් 24ක වාර්ෂික පොලියක් යටතේ ගෙවනවලු. අපෙන් අහනවා මෙයා ගෙවන්න ඕනේ වාර්ෂිකේ කීයද කියලා. හරිද? රයිට්. උත්තරට අහ. මම දැන් ඔයාලට කියලා දෙනවා හීනවන ශේෂ ක්‍රමයේ ගානක් හදන පියවර ටික. මේ ගාන හදන්න පියවර හතක් තියෙනවා. හීනවන ශේෂ ක්‍රමයේ ගාන හදන පියවර හතෙන් පළවන පියවර. උත්තරට අහ. පළවන පියවරේදී අපි කරන්න ඕනේ ණය මුදල ගණනය කරගන්න එක. ණය මුදල. මේක හරි ලේසි. හොඳට අහගන්න. රුපියල් 150,000ක් වටිනා යතුරු පැදියක් පළමුව රුපියල් 30,000ක් ගෙවන්න. හරිද? එතකොට අපිට තියෙනවා ණය මුදල ගන්න විදිය යතුරු පැදි වටිනාකම කීයද? 150,000. 150,000ක් වටිනා යතුරු පැදියෙන් රුපියල් 30,000ක් ගෙවන්න. එහෙනම් අපිට ණය මුදල හොයන්න පුළුවන් යතුරු පැදියේ වටිනාකම 150,000න් මූලික ගෙවීම 30,000 අඩු කරන්න ඕනේ. හරිද? ණය මුදල හොයන්න 150,000 මූලික ගෙවීම 30,000 අඩු කරන්න. රුපියල් 120,000. හරිද? ඔන්න පළවෙනි පියවර. ණය මුදල ගණනය කරන්න. තේරෙනවද? හරි. දෙවෙනි පියවරේදී අපි ගන්නවා පොලිය රහිත ණය වාර්ෂිකයක වටිනාකම. හරි. පොලිය රහිත ණය වාර්ෂික වටිනාකම ගන්න. පොලිය රහිත ණය වාර්ෂික වටිනාකම ගන්න. පළවෙනි පියවර ණය මුදල ගත්තා. දෙවෙනි පියවරේදී පොලිය රහිත ණය වාර්ෂික වටිනාකම ගන්න. පොලිය රහිත ණය වාර්ෂික වටිනාකම ගන්නේ මෙයාගේ තියෙන ණය මුදල රුපියල් 120,000 මෙයාට ගෙවන්න වාර්ෂික 12ක් තියෙනවා. කියන්නේ පොලියක් නැතුව මෙයා මේ රුපියල් 120,000ක මුදල වාර්ෂික 12ක් අදී ගෙවුවොත් එක වාර්ෂිකයකදී කීයක්ද ගෙවන්න ඕනේ කියලා බලන්න ඕනේ. 120,000 බෙදනවා 12ෙන්. බෙදන්න. 12ට 12 වා 1යි, 12ට 12 1යි, බිංදුවට බිංදුවයි, බිංදුවට බිංදුවයි, බිංදුවට බිංදුවයි, බිංදුවට බිංදුවයි. බෙදුනට පස්සේ උත්තර එනවා මෙතන. 10,000ක් රුපියල් 10,000ක්. හරි. ඔන්න දෙවෙනි පියවරෙත් තමයි. ඊළඟට අපි එනවා තුන්වෙනි පියවරට. තුන්වෙනි පියවරේදී අපි කියනවා මාසයක පොලි. තුන්වෙනි පියවරේදී අපි ගන්නවා මාසයක පොලි. හරිද? තුන්වෙනි පියවරේදී අපි ගන්නේ මාසයක පොලි. දරහ ගන්න මාස පොලි ගන්න. අපි දෙවෙනි පියවරේදී හොයාගත්තා පොලිය රහිත ණය වාර්ගික වටිනා. ඒ කියන්නේ පොලියක් නැතුව මෙයා මේ ණය මුදල ගෙවාගෙන ආවොත් එක මාසකදී මෙයා රුපියල් 10,000 ගන්න ගෙවන්නේ. නේද? එහෙනම් මාසයක පොලිය හොයද්දී මාසික ණය කොටස අපි කලින් පියවරේදී හොයාගෙන තියෙනවා. මාසික ණය කොටස 10,000යි මෙයාගේ වාර්ෂික පොලි ප්‍රතිශතය දීලා තිනවා කීයක් කියලාද? 124ක්. වාර්ෂික පොලි ප්‍රතිශතය දීලා තිනවා 124ක්. අර ඔන්න බලන්න නේ. මාසික පොලි හොයන්න. මාසයක ණය කොටස 10,000යි වාර්ෂික පොලි ප්‍රතිශතය 124යි. දැන් අපි මෙතන හොයන්නේ මාසික පොලියක්. එතකොට මෙතන අපිට දීලා තියෙන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතය. මේ දීලා තියෙන වාර්ෂික පොලි ප්‍රතිශතය මාසවලට හරව ගන්න අවුරුද්දට මාස 12ක් නිසා මේක අපි 12 එකෙන් ගුණනවා. තේරුණාද? 10,000 වැඩි කිරීම 124 වැඩි කිරීම 12 එක. හරි. දැන් ඔයගෙන් අහුවත් කවුරු ඇයි මේ 12 එකකින් වැඩි කරේ කියලා? මොකක්ද හේතුව?
වාර්ෂික පොලි ප්‍රතිශතයක් තියෙන්නේ. වාර්ෂික පොලි ප්‍රතිශතය මාසිකට හරව ගන්න ඕනේ අවුරුද්දර මාස 12යි තියෙන්නේ. ඒ නිසා අපි 12න් එකෙන් ගුණ කරනවා. තේරෙනවනේ? හරි. දැන් බලන්න සුළු කිරීම. කපමු. බින්දු දෙකට බින්දෙක් කැපෙනවා. 12ට 12 ඉවා 1යි 24ට 24ක් 2යි. 100 දෙකෙන් වැඩි කරන්න 100 එකක් උත්තර එනවා 200යි. හරිද? ඔන්න අපි තුන්වෙනි පියවරේදී මාසෙක පොලි හොයාගත්ත රුපියල් 200යි. හරිනේ? රයිට්. හතරවන පියවරේදී අපි හොයන්න ඕනේ මාස ඒකක ගන්න. හතරවන පියවරේදී අපි හොයනවා මාස ඒකක ගන්න. හරිද? මාස ඒකක ගණන ගන්නේ කරන්න සූත්‍රයක් තියෙනවා. ඒක අමතක කරන්න එපා. මාස ඒක ගණන අපි ගණනය කරන්නේ n බෙදීම 2 n ධන 1 කියන සූත්‍රය. බලන්න මතකද මේ සූත්‍රය මොකටද අපි කලින් පාවිච්චි කරේ? n බෙදීම 2 n ධන 1 කියන සූත්‍රය අපි කලින් පාවිච්චි කරලා තියෙනවා ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න. ත්‍රිකෝණ සංඛ්‍යා සෙවීම සඳහා භාවිත කරන සූත්‍රය තමයි n බෙදීම 2 n ධන 1 කියලා කියන්නේ. මෙයාම තමයි අපි හීනමන ශේෂක මේ ගාන හතරකට මාස ඒකක ගණන ගණනය කිරීම සඳහා භාවිත කරන සූත්‍රය වේ. හරි. මොන බලන්න එන්න වලට අපි ආදේශ කරන්න ඕන වාරික ගණන 12යි. 12 බෙදීම 2. 12 ධන 1. සමානයි 12 දෙකෙන් බෙදන්න 6යි. 6 වරක් 12 1යි 13යි. 13 වරක් 6 78. හරිද? මොන අපි මාසයේ කරනත් ගණනය කරා 78ක් ආවා. හරිද? හරි. දැන් අපි එනවා පස්වන පියවරට. පස්වන පියවරේදී හරිද? පස්වන පියවරේදී අපි හොයනවා මුළු පොලිය. පස්වන පියවරේදී අපි හොයන මුළු පොලිය. තේරුණාද? පස්වන පියවරේ මුළු පොලිය ගන්න ඕන. මුළු පොලිය ගන්න විදිහත් මම ඔයාලට දැන් කියලා දෙන්න යනවා. මේක හොඳට අහගන්න. මුළු පොලිය හොයන්නේ මාසයක පොලිය. මාසයක පොලිය ගුණ කරනවා මාස ඒකක ගණන. මාසයක පොලිය ගුණ කරනවා මාසයක ගණන. ඒ කියන්නේ අපි පස්වන පියවරට එනකොට කලින් හතරවන පියවරේදී මාසයක ගණන හොයාගත්තා. තුන්වන පියවරේදී මාසයක පොලිය හොයාගත්තා. ඒ ආපු උත්තර දෙක අපි ගුණ කරන්නේ. මාසයක පොලිය 200යි. 200 වැඩි කරනවා මාස ඒක ගන්න 78යි. 200 වැඩි කරන්න 78යි. 200ක බිංදු දෙක ලියා ගන්න 78 ඒවා දෙකක් 156. මුළු පොලියනවා මෙතන රුපියල් 15600යි. තේරුණාද? හරි. ඔන්න පස්වන පියවරත් හරි. අපි 6වන පියවරේදී හොයන්න ඕනේ මුළු මුදල. 6වන පියවරේදී අපි මුළු මුදල හොයමු. හරිද? මුළු මුදල හොයන්නේ මුළු මුදල හැදෙන විදිහ ඔයාලා දන්නවා. මෙයාගේ ණය මුදල තියෙනවා රුපියල් 120000ක්. ණය මුදල 120000ට පොලිය තියෙනවා රුපියල් 15600ක්. මේ දෙකම එකතු වෙන්න ඕනේ. 120000ට 15600ක් එකතු කරන රුපියල් 135600. හරිද? තේරෙනවනේ? 120000ට 15600ක් එකතු කරනාට පස්සේ උත්තරේ කීයක් තියෙන රුපියල් 135600ක් කියලා උත්තරේ එනවා. අවසාන පියවර 7 වෙනිදී අපි වාර්ෂිකය ගණනය කරමු. වාර්ෂිකය සමාන. වාර්ෂිකය ගණනය කරන්න ඕනේ 135600 අපි බෙදනවා 2. හේතුව සම්පූර්ණ මුළු මුදලම අපිට ගෙවන්න තියෙන වාර්ෂික 12යි. සම්පූර්ණ මුළු මුදල 135600යි. 135600 බෙදන්න ඕනේ 12යි. වාඩ බෙදලා උත්තරේ ගන්න පුළුවන්. හරිද? අපිට බෝඩ් එකේ ඉඳලා වෙනවා 135600 බෙදීම 12. මෙතන මෙහෙම බෙදන්න බලා ගන්න. 12ට 12 එකයි. 13ට 12 එකයි. එකක් ඉදිරියේ 15ට 12 එකයි. තුනක් ඉදිරියේ 26ට 12 තුනයි. බිඳුර බිඳුව බිඳුර බිඳුව. හරිද? 135600 බෙදීම 12 කියලා කියන්නේ වාර්ෂික වටිනාකම වෙනවා රුපියල් 11300ක්. වාර්ෂික වටිනාකම වෙනවා රුපියල් 11300ක්. මෙන්න මේ පියවර හතෙන් තමයි ඕනම හීනමන ශේෂක ගණනක් හදන්නේ වර්ගීකරණය කරන්න. හරිද? රයිට්. තංගල හදාගන්න.
තේරෙන්නේ නැද්ද වැඩි? තේරෙන්නේ වැඩි. මතකයි මේ බලන්නකෝ දැන් අපි මේක ගත්තේ අපි හදපු ප්‍රශ්නේ ගත්තේ අපි මේක යතුරුපැදියක් කියලානේ. හරි මම බලන්න. යතුරුපැදියක්. මෙන්න යතුරුපැදියක් තියෙනවා. හරිද? හරිද? යතුරුපැදියක් තියෙනවා. මේක 150,000යි. හරිද? ඉස්සෙල්ලා මම ගෙවන රුපියල් 30,000ක්. හරිද? රුපියල් 150,000 යතුරුපැදිය ඉස්සෙල්ලා ගෙවන 30,000ක්. එතකොට මෙයා රුපියල් 120,000ක් ණය වෙන්න වෙනවා. නේද? කියන්නේ 30,000ක් ඉස්සෙල්ලා දෙන්න. එතකොට 120,000ක ණය මුදල 124ක පොලියකුත් එක්ක වාර්ෂික 12කින් මෙයා ගෙවනවා. වාර්ෂික 12කින් මෙයා ගෙවද්දී මේක ගෙවන්න උනොත් මාසෙකට රුපියල් කීය ගන්නද? රුපියල් 11,300 ගානේ වාර්ෂික වශයෙන් ගෙවන්න ඕන. තේරෙනවද? 150,000ක් වගේ යතුරුපැදියක් තිබ්බා. 30,000ක මූලික ගෙවීමක් කරා. එතකොට 120,000ක් ණය වුණා. ඒ ණය මුදල 124ක පොලියකුත් එක්ක වාර්ෂික 12කින් වාර්ෂික වශයෙන් ගෙවාගෙන යනවා. තේරුණා? මේ ක්‍රමයට තමයි අපි හිලොණ ශිෂ්‍යම ගන්න හදන්නේ. හරි? හරි නේද? රයිට්. මෙන්න ගන්න. රයිට් එක ගන්න හදලා ඉවර කරගන්න. ඊට පස්සේ අපි තව ගන්නවා. හරි?